දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබ පරාජය කරන්න. දව සෙන්සිටිව් එක්ස්පර්ට් බයික් සිග්නල්. යම් කිසි ආකාරයක පොලිසිය විසින් සොයන එමත් නැත්නම් පොලිසියට අවශ්‍ය කරන සැකකරුවෙකුට නවාතැන් දෙන එහෙම නැත්නම් ඔහුට රැකවරණය සලසන තවත් පිරිසක් සිටින බවට. ඉතින් ඒ අනුව මීට අදාළ තවත් පුද්ගලයින් 7 දෙනෙක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතඩංගුවට ගත්ත හිටපු අමාත්‍යවරයාට අමතරව විශේෂයෙන්ම මේ අයගෙන් දෙදෙනෙක් අතඩංගුවට ගත්ත පෙරේදා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ඊට පස්සේ ඔවුන්ගෙන් රඳවා තබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව තමයි තවත් අපිට මේ සිද්ධියට අදාළව මේ සැකකරුගේ සැඟවීමේ සිද්ධියට අදාළව තොරතුරු ලබා ගැනීමට හැකියාව ලැබුණේ එවැගේම ඔහු කළුබෝවිල කොහොල ප්‍රදේශ එක්තරා නිවසක දින දෙකක කාලයක් ගත කර තිබෙනවා ඊට පසුව තමයි මෙම දෙහිවල ප්‍රදේශයේ ස්ථානයට පසුගිය 15 වෙනිදා පැමිණ එහි නැවතී සිට ඇත්තේ මේ සිද්ධියට අදාළව අතඩංගුවටගත් අනිකුත් සැකකරුවන් 7 දෙනා අතර විශේෂයෙන්ම මේ සඳහා රැකවරණය ලබා දුන්නු එවැගේම මේ සඳහා විවිධාකාරයෙන් යම් යම් ක්‍රියාවල නිරත වුණු සැකකරු සැඟවීමට කුමන්ත්‍රණය කළ පිරිස සිටිනවා. ඒ අතර වෛද්‍යවරියක්ද සිටිනවා. ඇය එවැගේම ඇයගේ ස්වාමි පුරුෂයා මේ සම්බන්ධයෙන් අතඩංගුවට ගනු ලැබුවා. ඒ වගේම විශේෂයෙන්ම මේ සැකකරු සැකකාර අමාත්‍යවරයා පළවෙනි නිවාසයේ සිට දෙවෙනි නිවාසය දක්වා රැගෙන ගිය එක්තරා විදේශ රැකියා ඒජන්තවරයෙක් අතඩංගුවට ගනු ලැබුවා. ඔහු අතඩංගුවට ගනු ලැබුවේ අඩාලච්චන ප්‍රදේශයේදී ඔහුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙනීමින් පවතිනවා. ඒ වගේම මෙම අමාත්‍යවරයා පළවෙනි නිවසේ සිට කොහොල ප්‍රදේශයේ කළුබෝවිල පිහිටි නිවසේ සිට දෙහිවල නිවසට ප්‍රවාහනය කිරීමට යොදාගත් මෝටර රථයත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයටගෙන තිබෙනවා. ඊට අමතරව මෙම හිටපු අමාත්‍යවරයාගේ ලේකම්වරයෙක්යි සඳහන් කරන ලද පුද්ගලයෙකුත් එම නිවසේ සිටියා. ඔහුත් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. ඒ වගේම අපි එම සැකකරුවන් සියලු දෙනාම අද දිනේදී කොටුව මහත්තයාත් අධිකාරියට ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම හිටපු අමාත්‍යවරයා පොදු දේපළ විශේෂලා කරනු ලබන වැරදි පිළිබඳ පනතට අදාළව සහ දන්නී සංග්‍රහයේ වැරදි සම්බන්ධයෙන් අධිකාරියට ඉදිරිපත් කරන්නේ ඒ නොවැම්බර් 16 වෙනිදා පසුගිය අවුරුද්දේ සිදුවෙච්ච සිද්ධියට අදාළව මීට අමතරව තවත් අනිකුත් සැකකාරියන් දෙදෙනෙක් සහ සැකකරුවන් 5 දෙනෙක් ඉදිරිපත් කරනු ලබනවා. ඔවුන් අධිකාරියට ඉදිරිපත් කරනු ලබන්නේ යම් ආකාරයක සැකකරුවෙකු සගවා තැබීම එවැගේම අවශ්‍ය කරන සැකකරුවෙකුට නවාතැන් සැලසීම ප්‍රවාහනය කිරීම සහ එවැනි වරදක් කිරීම සඳහා අනුබල දීම කුමන්ත්‍රණය කිරීම යන චෝදනාවන් යටතේ. එවැගේම අපිට අනාවරණය වෙලා තියෙනවා තවත් කිහිප දෙනෙක්ම මෙම සැකකරුවන්ට එමු නැත්නම් මෙම අමාත්‍යවරයාට රැකවරණය සැලසීමට එවැගේම සගවා තැබීමට යම් ආකාරයෙන් ආධාර අනුබල දී ඇති බව එවැනි තැනැත්තන්ද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනු ලබනවා. මුහුණේ තෙල් ගතියට ලීව ආයුෂ් ඇලෝ වේරා ෆේස් වොෂ්.